කැල්සියම් පොස්ෆේට් වල ද්‍රාව්‍යතා ගුණිතය සඳහා ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කිරීම. කැල්සියම් පොස්ෆේට් කියලා කියන්නේ ජලයේ මද වශයෙන් ද්‍රාව්‍ය ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක්. ඒතොර කැල්සියම් පොස්ෆේට් ජලයේ දියුණුවාම ලැබෙන්නේ ජලීය කැල්සියම් 2 ධන අයන සහ ජලීය පොස්ෆේට් අයන. මේ ප්‍රතික්‍රියාව අපිට මේ විදිහට තුලිත කරලා ලියන්න පුළුවන්. නියත උෂ්ණත්වයේදී කැල්සියම් ෆොස්ෆේට් ඝනය ජලයේදී වි කතික සමතුලිතතාවට එළඹ ඇතැයි සිතමු. එතකොට අපිට පුළුවන් සමතුලිතතා නියතය ලියන්න Kc සමානයි ජලීය කැල්සියම් 2 ධන අයන සාන්ද්‍රණයේ 3 බලය ගුණ කිරීම ජලීය ෆොස්ෆේට් අයන සාන්ද්‍රණයේ වර්ගය බෙදීම ඝන කැල්සියම් ෆොස්ෆේට් වල සාන්ද්‍රණයේ පළවෙනි බලය. එතකොට මෙන්න මේ විදිහට අපිට පුළුවන් Kc ලියන්න මේ සමතුලිතතාව සඳහා. එතකොට අපි දන්නවා නියත උෂ්ණත්වයේදී ඝනයක සාන්ද්‍රය නියතයි. එතකොට නියත උෂ්ණත්වයේදී ඝන කැල්සියම් ෆොස්ෆේට් වල සාන්ද්‍රය නියත විය යුතුයි. එතකොට මේ ප්‍රකාශනයේ දෙපසම අපිට පුළුවන් ඝන කැල්සියම් ෆොස්ෆේට් වල සාන්ද්‍රයෙන් ගුණ කරන්න. එතකොට අපිට ලැබෙනවා Kc ගුණ කිරීම ඝන කැල්සියම් ෆොස්ෆේට් වල සාන්ද්‍රණය සමානයි ජලීය කැල්සියම් 2 ධන අයන සාන්ද්‍රණයේ 3 බලය ගුණ කිරීම ජලීය ෆොස්ෆේට් අයන සාන්ද්‍රණයේ වර්ගය. අපි දන්නවා නියත උෂ්ණත්වයේදී ඝන කැල්සියම් ෆොස්ෆේට් වල සාන්ද්‍රණය නියතයි. එතකොට Kc නියතුෂ්ණත්වයේදී නියතයි, කැල්සියම් ෆොස්ෆේට් ඝනයේ සාන්ද්‍රය නියතුෂ්ණත්වයේදී නියතයි. ඒ නිසා නියතුෂ්ණත්වයේදී Kc ගුණ කිරීම කැල්සියම් ෆොස්ෆේට් ඝනයේ සාන්ද්‍රණය කියන ගුණිතය නියත විය යුතුයි. එම නිසා නියත උෂ්ණත්වයේදී Kc ගුණ කිරීම ඝන කැල්සියම් ෆොස්ෆේට් වල සාන්ද්‍රණය නියතයක්. එතකොට Kc ගුණ කිරීම කැල්සියම් ෆොස්ෆේට් ඝනයේ සාන්ද්‍රණය කියන නියතය සඳහා යොදනවා තනි සංකේතයක් විකාශිත සමතුලිතතා නියතය. එතකොට විකාශිත සමතුලිතතා නියතය සමාන වෙනවා ජලීය කැල්සියම් 2 ධන අයන සාන්ද්‍රණයේ 3 බලය ගුණ කිරීම ජලීය ෆොස්ෆේට් අයන සාන්ද්‍රණයේ වර්ගය. එතකොට මේ විකාශිත සමතුලිතතා නියතය සඳහා අපි යොදනවා නමක්. ඒ නම තමයි ද්‍රාව්‍යතා ගුණිතය. මෙම විකාශිත සමතුලිතතා නියතය කැල්සියම් ෆොස්ෆේට් වල ද්‍රාව්‍යතා ගුණිතය ලෙස හැඳින්වේ. ද්‍රාව්‍යතා ගුණිතය සඳහා යොදන සංකේතය Ksp. ඒතර Ksp සමානයි ජලීය කැල්සියම් 2 ධන අයන සාන්ද්‍රණයේ 3 බලය ගුණ කිරීම ජලීය ෆොස්ෆේට් අයන සාන්ද්‍රණයේ වර්ගය. එතන මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් කැල්සියම් ෆොස්ෆේට් වල ද්‍රාව්‍යතා ගුණිතය සඳහා ප්‍රකාශනය ව්‍යුත්පන්න කරන්න. එතකොට මේ අභ්‍යාසයේදී මම මේ විදිහ ද්‍රාව්‍යතා ගුණිත ප්‍රකාශන 5ක් ව්‍යුත්පන්න කළා. එතකොට ද්‍රාව්‍යතා ගුණිත ප්‍රකාශන ව්‍යුත්පන්න කරන වෙලාවේදී පියවරෙන් පියවර ඒ ව්‍යුත්පන්න කිරීම සිදු කළා. එතකොට දරුවොත් පුරුදු වෙන්න ඕනේ මේ විදිහට ව්‍යුත්පන්න කිරීමක් කරන්න තියෙන අවස්ථාවේදී පියවරෙන් පියවර සියලුම වැදගත් කරුණු සටහන් කරමින් ඒ ව්‍යුත්පන්න කිරීම කරන්න. එතකොට මේ ව්‍යුත්පන්න කිරීම වල යම්කිසි අඩුපාඩුවක් තිබුණා නම් ඒ අඩුපාඩු සම්පූර්ණ කරගන්න
මීට පස්සේ ඒ විදිහ අඩුපාඩු නැතිව පිළිතුරු ලියන්න අදිෂ්ඨාන කරගන්න. ඊළඟ වැදගත් කාරණේ තමයි ද්‍රාව්‍යතා ගුණිත ප්‍රකාශන ව්‍යුත්පන්න කිරීමෙන් අපි ලබාගත් විශේෂ දැනුම තමයි ද්‍රාව්‍යතා ගුණිත ප්‍රකාශනයක් ලියන්න කිව්වොත් අපිට ද්‍රාව්‍යතා ගුණිත ප්‍රකාශනය ලිවීම සඳහා සැලකිල්ලට ගන්නේ ඒ සංයෝගයේ ජලයේ දියවීමට අදාළ ප්‍රතික්‍රියාවේ ඵලපැත්තේ තියෙන සංඝටක සලකා බලමින් සමතුලිතතා නියතේ ලිවීම. එතකොට අපිට ද්‍රාව්‍යතා ගුණිත ප්‍රකාශනයේ එක්වරම ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ප්‍රතික්‍රියක පැත්තේ පවතින්නේ ඝණයක්, ඝණයක සාන්ද්‍රයේ නියත උෂ්ණත්වයේදී නියත වෙනවා. එනිසා අපිට විකාශය සමතුලිතතා නියතේ එක්වරම ලියන්න පුළුවන් ඒ ජලයේ මද වශයෙන් ද්‍රාව්‍ය ප්‍රබල විද්‍යුත් විච්ඡේදයේ සංයෝගය ජලයේ දියවීමට අදාළ තුලිත රසායනික සමීකරණේ ඵලසලකා බලමින් විකාශිත සමතුලිතතා නියතේ ලිවීම මගින්.